බක මොහොතක් හොයාගන්න අපි සූදානම් වෙන්නේ. ඇත්තටම සමබර බව ජීවිතයට වැදගත් වන ආකාරය පිළිබඳව, ඒ වගේම ගන්න බෑ කියලා දිතන්. කවු? අය පුළුවන්. අය මො බෑ කියලා දිතන්නේ? කනවදේ වගේ බීගෙන ගන්න පුළුවන් නෝ. යකෝ ලාභ බඩු වෙන ඊළත් දිනවා කියන අපි බිව්වේ සල්ලි දීලා ගොඩක් ගණන් ගෙව්වා. ඒව හොඳයි බඩු. මාත්‍ය පැත්තකට වෙත් අපේ පවුල් අවුල් වලට මාත්‍ය අත දාන මාත්‍යයන්. මාත්‍ය සෞත් වෙන මාත්‍යයන්. අමු නියම පදමට වෙන්නේ. අපි ගාන්ට විසඳන්න හදන්නේ. හරි ගන්න වෙනම් බලන්න. හරි බෑ කියලාද කියන්නේ? හරි ගන්න. ගැව්ව මොකද කරන්නේ කියන්නේ? හරි බලා ගන්න ගන්න ගන්න. ගන්න. දැන් ගැව්ව මොනවද කරනවා කිව්වේ? මං කිව්වේ අනේ අම්මා පල්ල උඹලයි අයියට අපේ පවුලේ ප්‍රශ්න විසඳන වැරෙන්න ඌට පවුලක් නැද්ද? මොකද්ද අපේ වටම අත දාන්නේ? දැන් බලහ උඹලේ අයියා ඔච්චර අපේ පවුල් ගැන උපදෙස් දෙනවා. ඌ බැඳපු ගෑණි දිහා බලපන්. අම්මපා මට ෂුවර් නෑ ඕකී යුද්ධ කාලේ ඉදිරි ආරක්ෂක බලල්ල යුද ටැංකියක් ඇටියට පාවිච්චි කරාද කියලා. ඒ තරම් ලප කැලල්. එහෙම ගෑණිය බැඳපු එකෙන් මගේ පවුල් ප්‍රශ්න විසඳන්න එන. කෑ ගහන්න පාපා. අම්මපා ඕක කොයි ලෝකෙන් හරියෙයි? මේ බැරි වේද ඕකව උතුරු කොරියාවයි දකුණු කොරියාවයි යාළු කරන්න යවන්න මොකක් හරි දාලා. මොකද කිව්වේ? අයිය කොරියේ යන්නේ. ආ ඒක මිසක් මට නරිය කතාවක් ඇහුණා. හරි අයිය කොරියේ යන්නේ ඒ ගෑනුන්ගේ ඇස් පුංචි හින්දාද? ආ ඒක නිසා නෙමෙයි. තම්සේ මට කරලා දේවල් වලින් මාව බේරගන්න කවුද? අයියේ හින්දා තමයි මම මෙහෙම බේරෙන්නේ. බේරෙන්න උඹේ දියර ස්වභාවය වැඩි වෙලාද? අම්මම මට තාම හරියට කේන්ති ගියේ නැහැ. කේන්ති ගියේ දවසට අයියට නංගිටයි බේසන් ගණන් බේරෙන්න දෙන්නේ. මතක තියාගෙන ඉන්න. නංගි නංගි එනවා නංගි. මොකද මං උඹලා දෙන්න හැම තිස්සේම රණ්ඩු වෙන්නේ. මොකද උඹ රණ්ඩු වෙන්නේ? මේ මගේ සද්ද නෙමෙයි නංගිගේ සද්දේ. ඔය ඇහෙන්නේ පිස්සු කතා කරන්න ලෑස්ති වෙන්න එපා. නංගි කනට ඇහෙන්න කතා කරපු කෙල්ලෙක් නෙමෙයි. ඔව් බඳින්න කලින් නම් ඒකේ කතා කරපුවා කනට ඇහුන්නේ නැහැ තමයි. මටත් මතකයි ඒ දවස්වල බස් එකේ යන ගමන් මේක එක එක ඒවා කියනවා. මොකද අම්මපා මං හතරවද මොකද්ද කිව්වේ? මොකද බැදී ආයි ගියන් අම්ම ආයි කියන්නේ කියලා ඇව්වේ. කනටවත් ඇහෙන්නේ නැහැ. එහෙම හිටපු කෙල්ලව තමයි දැන් එපා වෙලා තියෙන්නේ. නෑ මේකයි මට දැන් ඉබන් සත්‍ය වැටුණේ. මොකද්ද සත්‍ය? සත්‍ය මේකයි. ඔව් යාළු වෙලා ඉන්න කාලේ කොල්ලා කතා කරනවා කෙල්ල අහගෙන ඉන්නවා. ඒක හරි. ඒක හරි. යාළු වෙලා ඉන්නවා කොල්ලා කතා කරගෙන ඉන්නවා. ඒක හරි. කසාද බැන්දට පස්සේ කෙල්ල කතා කරන්න ගන්නවා කොල්ලා අහගෙන ඉන්නවා. නෝන එක දිගටම කියලා 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 ඉවරුණා මිනිහා. හා හොඳයි හරි නෑ වගේ කෙටි හරියට හරි ඒක හරි. ඊට පස්සේ අවුරුදු 7-8ක් ගිහිල්ලා ළමයි එම හම්බ වෙලා නේද? දෙන්න සමාදානෙන් ඉන්න නෑ. නෑ නෑ සමාදානෙන් නෑ. උන් දෙන්නම කතා කරනවා වටේ ගෙවල් වල උන් අහගෙන ඉන්නවා. අන්න එතකොට තමයි පැටිකිරි එළියට එන්නේ. දැන් බලහම මේකේ කෑ ගහපු එක උඹට ඇහුණානේ. අන්න බඩු. එහනේ. බලන්න අයියේ මේ දවස්වල මේ මනුස්සර මාව පේන්න නැතුව බෑ. මාව දකින්න නැතුව බෑ. දැන් නොදකින් කියනවා මේ උඹලා දෙන්න බොහොම ආදරෙන්නේ බං හිටියේ ඒ දවස්වල. බං ඒ දවස්වල නොදකින්න බෑ. දැන් දැක්කම ඉන්න බෑ. මොකක්ද මං දන්නේ. බෑ බෑ එහෙම කියන්න එපා. මට මතකයි උඹලා දෙන්නව මගේ අතටම අහුණා පේරාදෙනිය මල්වත් අතට මෙහෙම රිංගනකොට උදේ පාන්දර උඹල දෙන්නාම මට අතට බහු වුණා. අතට බහු වුණා. ඔව් අයියේ. මොකද උඹෙන් බලන්නේ? මෙයා ආසයි පේරාදෙනියට උදේ පාන්දරින් යන්න. මේ මල්ලි මේවල මෙහෙ වරෙන් මොකද මේ නිකමට අහන්නේ? මොකද උඹ උදේ පාන්දරටම පේරාදෙනියට යන්නේ? හරි බං දැන් ඉතින් උඹලා දෙන්න කසාද බැඳලානේ. කියහන්කෝ. ඔය මොකද්ද මං පොඩ්ඩක් කියහන්කෝ. කියන්නේ ඒක පෞද්ගලික කාරණාවක්.
හරි හරි බම් පෞද්ගලික දේවල් පොදු වෙනවා කසාද බැඳලා පස්සේ උඹත් බැඳලා මමත් බැඳලා දැන් කියා මොකද උදේ පාන්දරම යන්නේ මං හරි ආසයිනේ බම් පනමත පිනිවැටලා තිනවා බලන්න මොකක් පනමත පිනිවැටලා තිනවා බලන්න මොන නයන්නද තනකොළ නයන්න බා පාක්කොළ වෙන නයන කොහෙන්ද වි පිස්සු මේ අයියේ ඉස්සර අපි දෙන්න සේපාලිකා ගහක් කැටවා අඩි වෙලා ඉන්න හරීම ලස්සනයි එතකොට එහෙම මෙහෙම මෙහෙම පිනිවැටෙනවා පිනි පිනිවැටෙනවා අහුගෝ මෙහෙම 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 මල් වැටෙනවා මල් වැටෙනවා සේපාලිකාවයි මෙහෙම 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 කොළ වැටෙනවා කොළ වැටෙනවා මෙහෙම 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 කුරුළු පිහාට වැටෙනවා කුරුළු පිහාට වැටෙනවා මෙහෙම මිනිස්සු වැටෙනවා මොකද මිනිස්සු වැටෙනවා ඔව් ඔව් අර කපල් දිහා හැංගිලා බලන් ඉන්නෝනේ ගස් උඩට වෙලා සමහර එවුන් උන් ලිස්සලා කකුල් දෙක මුලටම දොස්කාල වැටෙනවා නේ මල්ලේ උන් කොහමද බල ලිස්සලා වැටෙන්නේ මන් දන්නේ කොහමද මමද ගහේ හිටිය ගහේ ඉඳපු එවුන් යන්නේ ලිස්සුවේ කොහමද කියලා සමහර විට හංගොල්ලෝ ගිහිල්ලා තින්නේ දිගත් වල මන් දන්නේ කොහමද නේ මට ඒ කතා වලින් වැඩක් නැහැ උඹලා හොඳට පවුල් කාගෙන හිටියනේ දැන් මාස කිහිපයක් දැන් මේ මොකද මේ හදිස්සිය දෙන්නත් එක්ක මේ අඩදඹර කරගන්නේ මට ඒක කියා මේ සැරේ බජට් එකෙන් පස්සේ තමයි මට වැඩේ තේරුනේ ඇයි මොකද තේරුනේ අපරාධයකෝ මං හම්බ කරන සීසත මේ ගෑණිට වීදම් කරන්නේ කොච්චර නම් මං අපරාධ වීදම් කරනවද මේකිට මොකද මම නිගමට හිතා මේකිට ගෙදරින් කන්න දුන්නේ අවුරුදු 18යි 18ක් දුන්නේ උඹ 18 වෙනි අවුරුද්දේ මේකේ වරන් පැන්නේ හින්දානේ නැත්තම් මේකිට 27ක් වෙනකම් මම කන්න බොන්න දෙනවා සීල හොඳ කොල්ලෙක් කරලා කසාද බන්දනවා එහෙනම් උඹට මොකද හොඳ කොල්ලෙක් කසාද බන්දනවා අද මේක ඔච්චර හයියෙන් කෑ ගහන්නේ නැහැ අනන්නේ නැත්නම් ඈන ගෑ ඉතින් ඉතින් උඹලා ඕනනම් වැඩිමනොත් 25ක් වෙනකන් දෙයි ආ 25ක් අපි පොරොන්දම් බලන්න ගිහපු වෙලාවේ ඒ අර පොරොන්දම් බලපු ගෑනු කෙනා කිව්වා මේකේ පරම ආයුෂ තියෙන අඩුම 75න් එහා ජීවත් වෙනවා කියලා හොඳයිනේ බං අනේ යකෝ ගෙදරින් 25 දුන්නම ඉතුරු 50 මං එපා කන්න දෙන්න ඕකට යකෝ එක වේලකට හාල් උණ්ඩුව දිව්වත් මොකී අම්මි මගේ සල්ලි මම අඬනවා බනාට හිටා නංගි නඳන්නේ බලන්නයි මං කන මොනගෙන තමයි මේ මනුස්ස ගරම් බලන්නේ එතකොට මගෙන් අදින් වෙන වැඩ බල ඒකනේ ආ ගෙදර වැඩ කරන්න බං ගෙදර වැඩට ගෑණියෙක් ගන්න පුළුවන් රුපියල් 15000ක් දෙනකොට යථාගේට මේ මේ 15000ට කවුද බං වැඩ කරන්න එන ගෑණියෙක් මගේ යාළුවෙක් ඉන්නවා ඔව් ඔක්කොම සප්ලයි බටත් ඕන වෙලා නෑ නෑ මගේ යාළුවෙක් ඇහුව ප්‍රශ්න හරි ඔ ඔ ඔ මේ එතකොට එතකොට උයන පේන වැඩ ඔව් උයන පේන වැඩත් ඒ ගෑන්ට කරන්න කියනවා ඒකේ බෑ කිව්වොත් කෙලින්ම පැකේජ් එකකට තුන් වෙලා බාර දෙනවා හෝටලෙක රුපියල් 300ක් යයි වැඩි මොනෝ ඒ රුපියල් 300ට කොහෙද බං කැම තියෙන්නේ පට්ට කැම රහරේ තියෙනවා රහයි මේකේ ගොඩ හොද්ද වගේ නේ බං ෂෝ කැම ටික හම්බ කර 300 ලාභයි නේ බං උඹටත් ඕනද නෑ මගේ යාළුවෙකුට ඕනයි කියලා කිව්වා හරි එතකොට රෙදි සෝදනිය ඒව යකෝ ඒකටනේ බං රට පුරා වොෂින් මැෂින් දෙන ඕන තරම් අඩුවට නැත්තම් ලොන්ඩරි එකට දාන රුපියල් 750යි මුළු මාසෙම රෙදි හේතුවා 750ට මාසෙම රෙදි අට ලාභයි නේ බං කොහෙද ඔක තියෙන්නේ දැන් උඹට ඕනද රෙදි හොදන්න නෑ අවුලක් නෑ මට ඕනේ නෑ ඒක මේ එතකොට ඕනයි පාකන් අනිත් ඒවා 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 ඈ ඈ ඈ ඈ පාරට බැස්සම් පණේ ඉඳන් තිනවා බා මචං පණේ ඉඳලා කොහෙද බන් තින මට අහුවෙලාම නැහැ කොයි පාරද උදේ දැන් උඹටත් ඕනද මොනවාද මොනවාද ඔය කතා කරන්නේ මේ කතා කරන්නේ කොහු ඉදල් ගැන කොහු ඉදල් හිරමන හිරමන පොල් ගන්නේ මේ හිරමන් තල ගැන කතා කරේ ඔබට ඒක වැදන්නේ සම්ස දැනගන්නවා කසාද ගෑණි කියන එක අමතක කරලා ඒ ගැන හිතන්න නැතුව මම මේ කියන්නේ හරිද 50 කෑලි වලින්ම ගණන් බැලුවා තම්ස මට කෝටියකට වැඩිය නෑ යන්නේ ඒක මතක තියාගන්නවා කෝටියක් ආදරේට ගණන් අඩුවෙන් දාලා බලපං ඔය ඔය බලපං උඹලගේ පවුලේ කිසිම සමබරතාවයක් නැහනේ අන්න උඹ ඉන්න වෙලාවේ කියන්න එපා ඕකි මගේ කෑම ගිලලා ගිලලා දැන් යනවා ජිම් එකකට ජිම් එකට ගිහින් ඇඟ අඩු වෙන්න කියලා ආයතන සල්ලි වීදම් කරනවා
යකෝ මං යනකොට අර එක බෙල්ට් එක ඕම ඇවිදිනෝ. මං කුව ඉදලා අරන් මිදුල වටේ ඇවිදපන් ඔය ගානට මිදුලතු ගෑවෙනවනේ හත්තලාමේ. ඒක නෙමෙයි බං උඹ සමබර දන්නේ නැද්ද? සමබර. මං දන්නේ මොකද? මං දන්නේ නැද්ද? උඹේ තාම ඉස්කෝලේ ගිහින් නැහැ කියලා. මොකද්ද කියන් එන? වයසට යනකොට ඕන කෙනෙකුට ඒක වෙනවා. ඒ සමබර නෙමෙයි බං. ඇයි බං මෙහෙම බර වෙලා එල්ල හැලෙන්නේ සම? මං දන්නේ නැද්ද සමබර? වය ඕනම කෙනෙකුට ඒක වෙනවා. දැනටත් මගේ ටිකක් සමබරයි මේ. ඒ සමබරක් නෙමෙයි මම මේ කියන්නේ. මේ පෞල් ජීවිතයේ සමබර ගැන මම මේ කතා කරන්නේ. නෝනයි මහත්තයයි එකට ඉන්නකොට මේ සමබරතාවය තියාගන්න ඕනේ. ඔන්න ආදායමට වඩා වියදම වැඩි වුණොත් ඒකත් කේස් එකක්. ඒ දෙකත් සමබරව තියාගන්න ඕනේ. ඔබට තේරෙනව නේද? දැන් නිකන් හිතහන් ඔය හැම ශේත්‍රයකම සමබරතාවය තියෙන්න එපා. ඔය මාධ්‍ය ශේත්‍රයේ වුණත් සමබරතාවයක් නැත්තම් මිනිස්සු හිතනවා දේශපාලනිකව ඒක වෙන පැත්තකට යනවා කියලා. එහෙම වුණොත් අපේ ඡන්දදායකයාට අදන්ත අදන්තයන්ටන් කරලා එක සමාජවාදී. ඇයි පොඩි කාලේ උඹ තොටිල්ලෙන් වැටුණාද? මොනාද බං ඔය කියවන්නේ එක දිගටම? මට තේරෙන්නේ නැහැ ඕවා. උඹ කියන උදාහරණය සරලව මට පැහැදිලි වෙන විදියට රසබරව කියහන්කෝ. සමබර. ඔය සමබර දේ රසබරව පැහැදිලිව කියන්නද මං උඹට? ආ කියා. හැබැයි මම නෙමෙයි කියන්නේ. ඕක කියන්නේ අනුර හේවසිංහ මාත්‍යා. එයා සමබර දන්නවද? එයා සමබර දන්නවා. එයා සමබරතාවය ගැන රසබරව පැහැදිලිව කියලා දෙයි. අපි පැත්තකට වෙලා අහමු. වර යන්න. එහෙනම් අනුර මහත්තයා එන්න. මම යනවා.